Assalamualaikum. Gauruniya Mahasangharatne Avasarai. Ewagema Gauruniya Christiani Pujakathumagen Avasarai. Ewagema Gauruniya Damithi Ulla Mawurunge Sangamaye Sabhapati Tumani. Gauruniya Islam Sieluma Pujakathumalla Athulu Sahabhagi Wena Mathi Amathiwaruni Andukara Tumani. Sieluma Araitha Amuttane. මයිතාමත් සතුටු වෙනවාද තමුන්නාන්සලගේ සංගමේ සභාපතිතුමා සඳහන් කළ විදිහට අල් කුරානය සිංහල භාෂාවට පරිවර්තනය කිරීම මේ කාලය තුල මේ යුගයේ ඉතාමත්ම වැදගත් සිද්ධියක් විදිහට අපේ ඉතිහාසයට එකතු වෙනවා Loke අද ජීවත් වෙන මිනිස්සු බෙදිලා වෙන් වෙලා ඉන්න අංශ කීපයක් තිබෙනවා. ධනේ ඇති අය බෙදිලා තිබෙනවා ධනේ තියන අය විදිහට. ඒ වගේම ධනේ නැති අය දුප්පතුන් විදිහට බෙදිලා තිබෙනවා. ඒ වගේම ලෝකේ ප්‍රබලම ප්‍රශ්නේ තමයි කතා කරන භාෂාවේ විදිහට මිනිසුන් බෙදිලා තිබෙනවා. කතා කරන භාෂාවේ විදිහට මිනිසුන්ගේ බෙදීම ඒ දක්වන්නේ දියුණු නැති නොදියුණු සමාජයක ලක්ෂණයක් නොදියුණු සමාජයක ලක්ෂණයක් උගත් සමාජය බුද්ධිමත් සමාජය දියුණු සමාජය කිසිවිටකත් භාෂාව නිසා බෙදෙන්නේ නැහැ අපේ රට ගත්තොත් ලෝකේ අපි ජාත්‍යන්තරය ගැන කතා කරන්න මම කාලය ගන්නෙ නැහැ. අපේ රට බ්‍රිතාන්‍ය පාලකයන් අල්ලාගෙන සිටි කාලය තුල විශේෂයෙන්ම සිංහල සටන්කාමීන් සමග මුස්ලිම් සටන්කාමීන් එකට එකතු වෙලා බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව සටන් ගෙරුවා. අවසාන සිංහල ඒ වගේම අවසාන දමිළ රජවරු රජකම් කරපු කාලෙත් ලංකාවේ සිංහල සහ ඉස්ලාම් ජනතාව එකට එකතු වෙලා ඒ අයට විරුද්ධව සටන් ගෙරුවා. යටත්විතවාදයට විරුද්ධව ඒ සියලු දෙනා එකට එකතු වෙලා. ඒ නිසා ඒ සටන් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට බ්‍රිතාන්‍ය පාලනයෙන් යටත්විතවාදයෙන් අපිට නිදහස ගන්න පුළුවන්කම ලැබුණා. 1900 හතලිහේ දශකයේ විශේෂයෙන්ම අපේ රටේ සිංහල දමිළ ඉස්ලාම් මේ සියලු භාෂාවන් කතා කරන ජාතීන්ගේ නායකින් එකට ඉඳලා සුද්දන්ට විරුද්ධව සටන් ගෙරුවා. ඒ නිසා තමයි අපිට නිදහස ලබා ගන්න පුළුවන් වුණේ සුද්දෝ මේ රට දාලා ගියේ විදේශිකයෝ මේ රට දාලා ගියේ. නමුත් අපේ රටේ දේශපාලකයන්ගේම තිබෙන වැරදි නිසා අපි භාෂාමය වශයෙන් බෙදිලා එකිනෙකාට වෛර කරන්න පටන් ගත්තා. සැකයෙන් බලන්න පටන් ගත්තා. මේ භාෂාව නිසායි මේ බෙදුණු වෙන හේතුවක් නෙවෙයි. අපි එකම ආහාර ගන්නවා නම් අපි සියලු දෙනාගේම ඇඟේ තිබෙන ලේ අවයව සියල්ලම එකනම් අපි අය බෙදෙන්න කියන කාරණය විශේෂයෙන් මේ රටේ උගතුන් සහ බුද්ධිමතුන් විද්වතුන් බහුශ්‍රිතයින් සමාජය දැනුවත් කිරීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. අපිට අත්දැකීම් තිබෙන පසුගිය අවුරුදු 50ක 60ක 70ක 80ක කාලයේ තුල සිංහල දමිළ මුස්ලිම් ඉස්ලාම්
ජනතාවගේ සමගිය වගේම බෙදීම පිළිබඳව අපිට සතුටු වෙන්න පුළුවන් කාරණා වගේම සතුටු වෙන්න බැරි කාරණා තිබෙනවා. ඒ කාරණාවලදී ප්‍රධාන වශයෙන්ම මම නම් අවංකවම විවෘතවම මම චෝදනාව ඉල්ල කරන්නේ මේ රටේ පක්ෂභේදයෙන් තොරව දේශපාලනඥයින්ටයි මේ භාෂාවන් කතා කරන ජනතාව බෙදීම පිළිබඳව. අපි ඉන්දියාවට ගියොත් ඔබ දන්නවා ඉන්දියන් ජාතිකයෙකුෙන් ඇහුවොත් ඉන්දියාවේ සිටිනවා විවිධ භාෂාවන් කතා කරන භාෂාවන් 600ක් 700ක් කතා කරන ජනතාව එක්ක ගෝත්‍රික ජනතාවගේ ඉඳලා ඉන්නවා. ඒ වගේම හින්දු, දමිළ, ඉස්ලාම් භාෂාවන් සමග තවත් භාෂාවන් සිය ගණනක් කතා කරන ජාතිය ඉන්දියාවේ ඉන්නවා. ඒ ඕනෑම කෙනෙකුෙන් ඇහුවොත් ඔබ කවුද ඉන්දියාවේ ඔබේ ජාතිය කුමක්ද කියලා ඒ සෑම කෙනෙක්ම කියන්නේ මම ඉන්දියන් ජාතිකෙක් කියලා. නමුත් අපේ රටේ තමයි අපි සිංහල ජාතිය, තමිල ජාතිය, මුස්ලිම් ජාතිය කියලා බෙදීම තියෙන්නේ. මේ හේතුව අපේ රටේ දියුණුවට බාධාවක් වෙලා තිබෙනවා. ඒ වගේම අපේ ඉතිහාසයේ දේශපාලනඥයෝ කරලා තිබෙන වැරදිවලදී මම දකින බරපතල වැරද්දක් තමයි ජාතික සමගිය සහ සංහිඳියාව ඇති කිරීමේදී මේ ගැන මම දරන මතයේ සමහර විට ඔබතුමාලා දරන්න නැති වෙන්න පුළුවන්. මගේ මතයට ඔබතුමාලා විරුද්ධ වෙන්න පුළුවන්. නමුත් අපේ ජාතීන් වෙන් කරන ප්‍රධානම කාර්යයක් තමයි සිංහල මහා විද්‍යාලය, දමිළ මහා විද්‍යාලය, මුස්ලිම් මහා විද්‍යාලය කියලා බෝඩ් ගාගෙන වෙනමම ඒ ජාතීන්ට වෙනම පාසල් වෙන් කරපු එක. මම දකින්නේ පහුගිය අවුරුදු 60ක 70ක තුල අපි කරගත්ත ලොකු වැරද්දක් විදියටයි. මම දැන් සති දෙකකට කලින් පොළොන්නරුව නගරයේ පාසලක ගොඩනැගිලි විවෘත කරන්න ගිය අලුත් ගොඩනැගිලි. පොළොන්නරුව කදුරුවෙල නගරයේ තමුන්නාංශල දානවා. කදුරුවෙල නගරයේ සිංහල, මුස්ලිම්, දමිළ ජාතීන් තුනම ඉන්නවා. ඒ මම ගිය පාසලේ කදුරුවෙල නගරෙත් ඉගෙන ගන්න දරුවෝ සිංහල, දමිළ, මුස්ලිම් දරුවෝ ඔක්කොම ඉන්නවා ඒ පාසලේ. ඒකේ ඒ දුන්න ආදර්ශය අපි මේට අවුරුදු 50කට කලින් දුන්නා නම් මම හිතනවා මුගක් දුරට මේ අපේ රටේ බෙදීම සහ සැකය සහ අවිශ්වාසය සම්පූර්ණයෙන් ඉවත් වෙනවායි කියලා. අල් කුරාණය සිංහලට පරිවර්තනය කිරීම. මෙය මේ රටේ ජාතික සංහිඳියාව සහ සමගිය ඇති කිරීමට ඉතාම විශිෂ්ට ඓතිහාසික පියවරක් විදියටයි මම දකින්නේ. ඓතිහාසික පියවරක් විදියට. ඒ මොකද මේ සිංහල භාෂාවෙන් අල් කුරාණය තිබෙන විට භාෂා භේදයක් තොරව අපේ රටේ පාසල් දරුවොත් මේක කියවනවා. ඒ කියවන විට මේ තිබෙන දර්ශනය කුමක්ද කියලා පැහැදිලිව තේරුම් ගන්නවා. ඒ දර්ශනේ තේරුම් ගැනීම තමයි ඉතාමත්ම වැදගත් වන්නේ. අපේ බහිර් මාර්කර් මහතුමා කිව්වා වගේ විශේෂයෙන්ම අපි බෞද්ධයන් විදිහට ත්‍රිපිටකය, ඒ වගේම තමුන්නාංශලා ඉස්ලාම් ජනතාව විදිහට අල් කුරාණය, ඒ වගේම ක්‍රිස්තු ධර්මයේදී විශේෂයෙන්ම අපි කතා කරන පියතුමා බයිබලය, ඒ වගේම හින්දු ජනතාවගේ භගවත් ගීතාව ඇතුළු හින්දු දර්ශන, මෙය සෑම කෙනෙක්ම ඉගෙන ගන්නවා නම් ඒ දර්ශනය මම හිතනවා ඒ තුල අපි යහපත් මිනිස්සු වෙනවා වගේම මිනිසුන් අතරේ තිබෙන ගැටුම් අවසන් වෙනවා. නමුත් අනිත් ප්‍රශ්නය තමයි බෞද්ධ, සිංහල, එහෙම නැත්නම් දමිළ, මුස්ලිම් කියලා මේ ජාතීන්ම තමයි මේ ගැටුම් ඇති කරගන්නේ. ඒ ගැටුම් ඇති කර ගැනීමට හේතුව මම දකින්නේ දැන් සාමාන්‍යයෙන් ගමක කෙනෙක් ගත්තොත් දන්නවා අරක්කු බොන එක වැරදි කියලා. නමුත් අරක්කු බොනවා. ඒ වගේම නොයෙකුත් නීති විරෝධී වැඩ කරන එක වැරදි කියලා දන්නවා, නීති විරෝධී වැඩ කරන පිරිසක් ඉන්නවා. ඒ නිසා මේ ගැටුම් ඇති වෙන්නේ ඒ විදිහටයි. බෞද්ධෙක් වුණාට ඔහු තුළ බෞද්ධ දර්ශනයේ තිබෙන ප්‍රතිපත්ති නැත්නම්
බෞද්ධ දර්ශනයේ තිබෙන ප්‍රතිපත්ති අනුව ඔහු ජීවත් වෙන්නේ නැත්නම් දැන් තමුන්නාංශලා දන්නා ඕනම උත්සවයකට ගියාම අපි බෞද්ධ විදියට පන්සිල් ගන්නවා සිල්පද පහක් තියෙනවා දැන් මේ සිල්පද පහේ තියෙන ඒවා තමුන්නාංශලාගේ මේ අල් කුරානයේ තිබෙනවා මම දැන් මේ මේ බලාගෙන හිටියා දැන් මෙතන ගිය දේවල් වලදී ඒ ඒ සිල්පද තියෙනවා ඒවැ ඒ පහේම කියන්නේ අපි වැරදි කරන්නේ නැහැ කියලා නමුත් බෞද්ධයින්ගෙන් පිරිසක් ඒ වැරදි කරනවා අපි බෞද්ධයින් ගත්තාම බෞද්ධ උදේට පන්සිල් ගන්නවා හවසට ආයි පන්සිල් ගන්නවා ඇයි හවසට පන්සිල් ගන්න උදේ පන්සිල් ගත්තට පස්සේ ආයි හවස පන්සිල් ගන්න ඕනේ නැහැ පන්සිල් රකින්නවනම් ඒක ක්‍රියාත්මක කරනවනම් නමුත් උදේ පන්සිල් අරගෙන හවසත් පන්සිල් ගන්න උදේ ගත්ත එක දවල්ට ඒක කැඩිලා ඒක ඉවර වෙලා ඒක ඒ වැරදි මොනවා හරි කරලා ඒ නිසා තමයි හවසට පන්සිල් ගන්න ඒ වගේ තමයි අනිකුත් ආගම් වලත් ඒ ආගමික දර්ශනයන් තුල කියවන විදිහට චරිතය හැඩගස්වාගෙන තිබෙනවා නම් ඒ ප්‍රශ්න සිදු වෙන්නේ නැහැ විනයක් හික්මීමක් සාමකාමී සිල්වත් පිරිසක් තමුන්නාංශලාගේ සභාපතිතුමා ඉදිරිපත් කරපු කතාවේදී සිංහලෙන් මෙතන යණේකෙත් ගියා සිල්වත් කියන වචනය එතකොට අපි සිල්වත් නොවන නිසා අපි අතින් වැරදි වෙනවා බෞද්ධද හින්දුද ක්‍රිස්තියානිද ඉස්ලාම්ද මේ සෑම කෙනෙක්ම තමාගේ ආගමික දර්ශනයෙන් කියන දේ තමන් පිළිපදින්නේ නැති වුනහම තමා මේ ගැටුම් ඇති වෙලා තිබෙන්න තම තමන්ගේ ආගමික දර්ශන තුල තමන් ඒ විදිහේ චරිතවත් නම් සිල්වත් නම් මේ ප්‍රශ්න කිසි දෙයක් නැහැ දැන් මෑත කාලේ ලංකාවේ සිදුවෙච්ච මහනුවර සිද්ධියේදී 2017 මහනුවර සිද්ධියේදී ඒ සිදු වූ ගැටුම් වලදී ප්‍රධාන වශයෙන්ම මම ඒ සිද්ධින් නැති වෙච්ච වෙලාවේ මහනුවරට ගිහිල්ලා අපේ මේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඒ වගේම තමුන් වහන්සේලාගේ ඉස්ලාම් පූජකතුමන්ලා ඒ වගේම හින්දු පූජකතුමන්ලා ඒ සියලු දෙනා ගෙනහලා අපේ මැතිවරුත් එක්ක එකට මහනුවර ජනාධිපති මන්දිරයේ මම සාකච්ඡා කරන්න පටන් ගත්තා ඒ ගැටුම් ඉවර කරගන්න සාමය ඇති කරගන්න නමුත් මම එතනදී දැක්ක දේ ඒ පූජකතුමාලා අතරෙත් ඒ ප්‍රශ්නේ විසඳ ගන්න බැරුව ගියා සාකච්ඡා කරලා ඒක තමයි ඇත්ත தত্ত্বය ඒ සාකච්ඡාවලදී තම තමන් තමන්ගේ මිනිස්සු වෙනුවෙන් කතා කරනවා මිසක් හැම කෙනාම ප්‍රශ්නයට මැදිහත් වෙලා මැදිස්තව කතා නොකරන තත්වයක් ඇති වුණා. එතකොට පහුගිය මේ අවුරුදු 4කට වැඩි කාලය තුල ජනාධිපතිවරයා වශයෙන් මම කටයුතු කරන විට විශේෂයෙන් මේ රටේ ජාතික සමගිය සංහිඳියාව ගොඩනැගීමේ කාර්යයේදී බෞද්ධ හින්දු ඉස්ලාම් ක්‍රිස්තියානි සියලුම පූජකතුමන්ලා ගෙනල්ලා අපි වරින් වර ආගමික සහජීවනය සඳහා ප්‍රධාන වශයෙන්ම අපි සාකච්ඡා මොනතරම් පවත්වනවාද මෙතන සිටින තමුන්නාංශලාගේ පූජකතුමන්ලා ඒවට සහභාගී වෙලා තිබෙනවා නමුත් ඒ සාකච්ඡාවලදී ඒ සාකච්ඡාවලට වෙන සෑම පාර්ශවයකම එන්නේ බොහොම උගත් නායකින්ගේ මට්ටමේ අය එන්නේ නමුත් උගත් බුද්ධිමත් ඒ නායකින්ගේ මට්ටමේ සාකච්ඡාවලදී ඒ ප්‍රශ්න විසඳගන්න අසීරු අමාරු තත්ත්වයන් ඇති වෙනවා ඒ මොකද කොච්චර ඉස්සරහට ගියත් අපි තමන්ගේ පැත්ත විතරක් කතා කරන්න පටන් ගන්නවා තමන්ගේ පැත් මම ගැන කතා කරුවොත් කවදාවත් අනිත් අයත් එක්ක තියෙන ප්‍රශ්නයක් මට විසඳගන්න බෑ සාමාන්‍යයෙන් මම දකින දේ තමයි මේ ලෝකේ තියෙන ප්‍රශ්නවලදී ප්‍රශ්න වැඩි වෙන්න ප්‍රධාන හේතුව මිනිස්සු හිතන්නේ අපි මැරෙනවයි කියලා මැරෙනවයි කියලා හිතන්නේ නැතුව ජීවිතේට කාලසටහනක් හදනවා සීමාවක් නැති කෙලවරක් නැති කාලසටහනක් හදනවා ඒ කෙලවරක් නැති කාලසටහනට සම්පත් එකතු කරන්න පටන් ගන්නවා කාලසටහනක් හදා ගන්නවා නම් මම අවුරුදු 60ෙන්ද 70ෙන්ද 80ෙන්ද 90ෙන්ද ඊට පස්සේ මම නැහැ කියලා ඒ ගානට තමයි අපි ජීවත් වෙන්න හරි හම්බ කරන්නත් ඕනේ නමුත් හරි හම්බ කරන එකත් අසීමිතව කරනවා හැමදාම ජීවත් වෙනවා කියලා හිතාගෙන. ඉතින් ඒක නිසා මැරෙන්නේ මැරෙනවයි කියලා හිතන්නේ නැතුව ජීවත් වෙනකොට ප්‍රශ්න වැඩි.
අනික් කාරණේ තමයි අනිත්‍යය ගැන හිතන්නේ නැතුව හැම වෙලේම තමන් ගැන හිතනවා. තමන් ගැන හිතනවා. මම ගැන හිතරක් හිතනවා අනික් අය ගැන හිතන්නේ නැතුව. දැන් මේ දර්ශනයේ තුනක් තිබෙනවා. නායකයන්ගේ තිබිය යුතු ලක්ෂණ. නායකයන්ගේ තිබිය යුතු ප්‍රධාන ලක්ෂණේ තමයි නායකයා තමන් ගැන හිතන්නේ නැතුව අනුන් ගැන හිතන්න ඕනේ. ඉතින් ඒක නිසා මම ඉතාමත් සතුටු වෙනවා උතුම් අල් කුරාණය. තමුන්නාන්සේලාගේ මේ උතුම් දර්ශනය නබි තුමාගේ මොහම්මද් නබි තුමාගේ දර්ශනය තුල විශේෂයෙන්ම මේ සිංහල භාෂාවට පරිවර්තනය කිරීම මේ රටේ ජාතික සමගිය ගොඩනගන්න සංහිඳියාව ශක්තිමත් කරන්න ජාතීන් අතර මිත්‍රශීලී භාවය ඇති කරන්න මේ දැනුම ලබා ගන්න තමුන්නාන්සේලාගේ සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමය මේ කරපු මම මුලින්ම කිව්වේ ඒකයි මේ ඓතිහාසික ඉතාමත්ම විශිෂ්ට වූ ක්‍රියාවක් මේ ගැන තමුන්නාන්සලාගේ සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමයට මීට සම්බන්ධ වෙච්ච සෑම කෙනෙකුටම තමුන්නාන්සලාගේ උළුමා වරුන් ඇතුළු මේ පූජකතුමන්ලාටත් අනික් උගත්තේ වියත් සියලු දෙනාටම මම රජයේ විදියටත් මේ රටේ සමස්ත සියලු ජාතීන් වෙනුවෙනුත් ජනතාව වෙනුවෙනුත් මගේ ගෞරවය ආදරය සහ ස්තුතිය ප්‍රණාමය තමුන්නාන්සලාට පුද කරනවා ඒ මොකද මෙය කාලයට උචිත කාලයට අවශ්‍ය මේ යුගයට අවශ්‍ය ඓතිහාසික වැදගත් කාර්යයක් තමුන්නාන්සලා කරන්න. ඒ නිසා ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් මගේ කතාව අවසන් කරනවා සියලු දෙනාටම දෙවි පිටයි.